2010 2015 පාලන සමය තුළ රාජපක්ෂ පවුල සිදු කළ දූෂණ සහ වංචා සම්බන්ධව තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණිය හැකිනම් රාජපක්ෂ පවුලේ නිර්දෝෂී භාවය ඔප්පු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අභියෝග කර සිටිනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මෙම අදහස් දැක්වීම සිදු කළේ අම්බලංගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. අම්බලංගොඩ පොරවරයේ මීටියාකොඩ සියලු ජනතාව ඉදිරිපිට මම කියනවා මම ලෑස්ති 2010 2015 කාල වකවානුව තුල දූෂණය ගැන කතා කරන්න. මොකද මම නිර්දෝෂී වෙන්න ඕනේ. දැන් මේ හැමෝම කියන්නේ මමයි හොරා කියලානේ. නේද? එහෙම කියනවනේ. ඉතින් මම නිර්දෝෂී වෙන්න ඕනේ. මට නිර්දෝෂී වෙන්න එක විදියක් තමයි රෝහිත අබේගුණවන්ත මැතිතුමනි එන්ඩ තමුන්නාංශ චණ්ඩියානි පොට්ටුවේ. තමුන්නාංශ ඇවිල්ලා බලපිටිය අම්බලංගොඩ ඔක්කොම චණ්ඩිගම් කරලා යනවනේ. හැබැයි මම ඔය එක චණ්ඩිගම කරම මම කියන්නම් තමුන්නාංශට. නොවැම්බර් 17 වෙනිදා වෙනකොට බලපිටියයි අම්බලංගොඩයි විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. අපිට එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඒ විජයග්‍රහණය අපිට ලබා දෙන්නේ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහෝදරයෝ. අපිට ඇතන්නේ එතුමාලා සියලු දෙනාම අපිට අපිත් එක්ක ඒක රාශි වෙලා තියෙනවා. ඉල්ලීමක් කරනවා මැදිහත් වෙන්න. මැදිහත් වෙලා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීතුමා, ශහන් සේමසිංහ මන්ත්‍රීතුමා, කාංචන විජේසේකර මන්ත්‍රීතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඕනම පුද්ගලයෙක්. අර සජිත් අපතුමා කියනවනේ මල්ලිට බැරනම් අයියට බැරනම් පවුල පිටින් හරි ගමන්නේ. සියලු දෙනාම එන්න මාත් එක්ක මම තනියම එන්නම්. අපේ විෂය තමයි 2010 ඉඳන් 2015 වෙනකම් දූෂණය ගැන කතා කරමු. හැබැයි මේක වෙන්න ඕනේ 13 වෙනිදාට ඉස්සෙල්ලා. අපි එතකොට බලමු කලිසම ඇඳන් යන්නේ කවුද, කලිසම නැතුව යන්නේ කවුද කියලා. මං එක ගොනුවක් කියන්නේ නැහැ. එක කොලයක් කියන්නේ නැහැ. බය වෙන්න එපා. ඒවටත් බයයිනේ. අම්බේ මෙයා කම මොනවා කියන්නේ දන්නේ නැහැ කියලා. හිතනවනේ. අත් දෙක මනවනේ එන්නේ. හැබැයි දන්න දේ සියලු දේම කියනවා. බය නැත්තම් බාර ගන්න. බාරගෙන ඇවිල්ලා මේ ජනතාව ඉස්සරහා තමන් නියෝජනය කරන ඒ පවුල පිරිසිදුයි කියලා ජනතාවට ඔප්පු කරන්න මම තනියම තමුන්නාන්සලත් එක්ක ඇවිල්ලා අභියෝගෙද පොදුජන පෙරමුණට සම්බන්ධ මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ රෝහිත අබේගුණවර්ධන රාජපක්ෂ රෙජීම පාලන සමයේදී බරපතල මූල්‍ය වංචා සිදු කළ බවට චෝදනා ලබා සිටිනවා. නාමල් රාජපක්ෂට ඇති එක් බරපතල චෝදනාවක් වන්නේ හෙළි නොකරන ආකාරයකින් රුපියල් මිලියන 30ක මුදලක් උපයාගත් බවට, මුදල් විශුද්ධි කරන පනත යටතේ වරදක් සිදු කළ බවට වන අතර ඊට අදාළ නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා. එසේම රෝහිත අබේගුණවර්ධන චෝදනා ලබා සිටින්නේ රුපියල් 1,400,000 අධික වත්කම් සහ මුදල් ප්‍රමාණයක් උපයාගත් ආකාරය අනාවරණය කිරීමට අසමත් වීම සහ නීති විරෝධී උපයා ගැනීම සම්බන්ධවයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන එම නඩුවත් තවම අවසන් නැහැ. මෙවැනි පසුබිමක රාජපක්ෂ පවුලේ දූෂණ වංචා සහ අපරාධ සම්බන්ධව හොඳින්ම දන්නා අයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සමග ඔවුන් විවාදයට එනු ඇතැයි කොහෙත්ම අපේක්ෂා කළ නොහැකි බවයි විචාරක මතය වී තිබෙන්නේ. එසේම සජින් වාස් ගුණවර්ධන පසුගිය දිනවල සිදු කළ අනාවරණ හමුවේ ඔහුට මරණ තර්ජන එල්ල කරන තැනට රාජපක්ෂ පවුල පත් වූයේද සදාකාලික රහස් බවට පත් කිරීමට වෙරදරන මිනිමරු අන්ත දූෂිත සහ මැති ඇමතිවරුන් බ්ලැක්මේල් කර අල්ලාගෙන සිටින රාජපක්ෂ පවුලේ රහස් අනාවරණය වනු ඇතැයි යන බිහිතිය නිසා බවත් විචාරකයන් පෙන්වා දෙනවා.